අදත් ඔන්න අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි ඔයාලට අරන් යන්නේ ජපානයේ තියෙන පළතුරු වල මිල ගණන් කොහොමද කියලා. ගොඩක් වෙලාවට ජපානයේදී අලුත් පළතුරු මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලා මේ දකින පළතුරු කූඩේ ලංකාවේ මුදලින් 5994කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ කූඩේ පළතුරු වර්ග 7ක් විතර තියෙනවා. ඔන්න ඊට පස්සේ ඔයාලා දකින පෙයස් වගේ පළතුරක්. ඉතින් මේක යෙන් 213ක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 597ක් විතර වෙනවා. මේ තියෙන්නේ කොමඩු. කොමඩු එක එක ගණන් වලට මෙහෙදි විකුණන්න තියෙනවා. යෙන් 1491 කියලා ගහලා තියෙන මෙන්න මේ කොමඩු එක රුපියල් 4177ක් වෙනවා. උඩ තියෙන ටිකක් ලොකු කොමඩු එක රුපියල් 7205ක් විතර වෙනවා. ඉතින් මේ දකින්න ඔයාලා මේ ජපානයේට ආවේනික පළතුරක් ඒක නම් රුපියල් 476ක් වගේ වෙන්නේ. ඊට පස්සේ ඔයාලා දකින්නේ මිදි. ඒකේ කොළ පාට මිදි එකයි දම් පාට මිදි එකයි දෙකම අපිට ගන්න පුළුවන් යෙන් 429කට වගේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 1202කට වගේ අපිට මිලදී ගන්න පුළුවන්. ඔන්න ඊළඟට අපි දකින්නේ අපිට හුරු පුරුදු පළතුරක් වෙන ගස්සක්. ඉතින් මේ ගස්ලම් ගෙඩියක් යෙන් 645ක් වගේ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 1808ක් වගේ වෙනවා. ඉතින් මේ බලන්නකෝ ස්ට්‍රෝ එකකුත් එක්ක තියලා තියෙන මේ පොල් ගෙඩිය යෙන් 321ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 900ක් විතර වෙනවා. ඔන්න ඊළඟට අපි දකින්නේ චෙරි. මේ චෙරි වල මෙන්න මේ කහපාට ස්ටිකරයක් ගහලා තියෙනවා. ඒකෙන් කියන්නේ 130ක ඩිස්කවුන්ට් එකක් මේකට හම්බ වෙනවා කියලා. ඉතින් මේ යෙන් 321ක් කියලා ගහලා තියෙන චෙරි පැක් එකම අපිට රුපියල් 900කට වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ඔයාලා දකින්නේ සුද්ධ කරලා කෑලි කපලා බෝතල් වල අසුරලා තියෙන පළතුරු වර්ග. ඉතින් මේ එක බෝතලයක් යෙන් 429ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1202ක් වගේ වෙනවා. ඉතින් තමන්ට අවශ්‍ය නම් මේ විදිය පළතුරු කප් එකක් මිලදී ගන්න පුළුවන්. මේක පළතුරු වර්ග කීපයක්ම අඩංගු වෙනවා. ඇපල්, අන්නාසි, බ්ලූබෙරි, කිවි, ස්ට්‍රෝබෙරි වගේ පළතුරු කීපයක්ම මේකේ තියෙනවා. ඉතින් මේ පළතුරු කප් එකම වෙන්නේ යෙන් 429යි. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 1202ක් විතර වෙනවා මේ පළතුරු කප් එක. ඔන්න ඊළඟට අපි හැමෝම දන්න පළතුරක් වෙන ඇපල් තියෙනවා. ඉතින් මේ ඇපල් ගෙඩියක් යෙන් 170ක් වගේ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 476ක් විතර වෙනවා මේ ඇපල්. මෙන්න මේ ඇපල් ගෙඩි හතරම අපිට රුපියල් 2111කට වගේ මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ තියෙන ඇපල් ගෙඩි හතරක් අපිට ඕන්න රුපියල් 1808කට වගේ මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ පේන ඇපල් ගෙඩියක් යෙන් 213ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 597ක් විතර වෙනවා. ඊට පස්සේ මේ ඔයාලා දකින ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරිත් විවිධ ගණන් වලින් තියෙනවා. ඉතින් ඔයාලා මේ දකින ස්ට්‍රෝබෙරි එක යෙන් වලින් ගත්තොත් යෙන් 537ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් වලින් නම් 1504ක් විතර වෙනවා. ඊට පස්සේ මේ දකින ස්ට්‍රෝබෙරි එක යෙන් 645යි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 1808ක් විතර වෙනවා මේ ස්ට්‍රෝබෙරි එක. ඉතින් විවිධ ගණන් වලට ස්ට්‍රෝබෙරි වර්ග මෙතන මිලදී ගන්න පුළුවන්. මේ තියෙන අපි හැමෝම දන්න තවත් පළතුරක්. ඒ කියන්නේ අඹ. මේක යෙන් 429ක් වෙනවා එක ගෙඩියක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 1202ක් වෙනවා එක ගෙඩියක්. මෙන්න මේ අඹ ගෙඩියක් රුපියල් වලින් ගත්තොත් රුපියල් 1808ක් විතර වෙනවා. කිවි කියන මේ පළතුර කාඩි දකින්න ලැබෙන හරි අඩුවෙන්. ඉතින් මේ පළතුරත් මේ පැක් එකම රුපියල් 1202කට එක ගෙඩියක් රුපියල් 294කට වගේ මිලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේවා රද කියන්නේ අපි හැමෝම දන්න අන්නාසි. ඉතින් මෙහි ජපානයේ අන්නාසි ගෙඩියක් යෙන් 429ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 1202ක් වෙනවා මේක අන්නාසි ගෙඩියක්. ඔන්න ඊට පස්සේ අපි දකිනවා කෙසෙල්. කෙසෙලුත් ත්‍රිවිධ වර්ගයේ කෙසෙල් තියෙනවා. හැබැයි ලංකාවේ තරම්ම නම් වර්ග නැතුව ඇති. යෙන් 321යි කියලා ගහලා තියෙන මෙන්න මේ කෙසෙල් ටික ලංකාවේ මුදලින් නම් රුපියල් 900ක් විතර වෙනවා. මෙහි යෙන් 213ට තියෙන කෙසෙල් ටික රුපියල් 597කට වගේ අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට විවිධ මිල ගණන් යටතේ කෙසෙල් වර්ග මෙතනදී ගොඩක් විකුණන්න තියෙනවා.
ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ දොඩම් සහ නාරම් වර්ග. ඉතින් දැන් මේ පැක් කරලා තියෙන දොඩම් උරයක්ම වෙන්නේ yen 645යි. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 1608ක් වගේ වෙනවා මේ උරේ. මෙන්න මේ දොඩම් ටික රුපියල් 1504කට වගේ මිලදී ගන්න පුළුවන්. මෙතනදී තමන්ට අවශ්‍ය නම් තනි තනි ගෙඩි උනත් මිලදී ගන්න පුළුවන්. ඒකෙදි එක ගෙඩියක් yen 73කට yen 178කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදල් ඉන්න එක දොඩම් ගෙඩිය රුපියල් 204කට රුපියල් 386කට වගේ මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දකින අපි කාටත් හොරු පුරුදු අලිගඩ පෙර. ඉතින් yen 170ක් කියලා තමයි මේ එක ගෙඩියක් ගහලා තියෙන්නේ. yen 170ක් කියන්නේ ලංකාවේ මුදල් ඉන්න රුපියල් 476ක් විතර වෙනවා මේ එක ගෙඩිය. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට ජපානයේ තියෙන පළතුරු වල මිල ගණන් ගැන පොඩි හරි අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.